තාත්තා රත්රසාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහු නොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. එමෙතුමා ඒ වගේම දැන් පොලි අනුපාත ගැන ඔබතුමා සඳහන් කරා පැහැදිලි ඒ තිබ්බ දවැන්ත උද්දමනය පාලනය කරන්න පොලි අනුපාත ඉහළ දැමීම සිදු කරා. ඊට පස්සේ මූල්‍ය මණ්ඩලය ඔබතුමා කිව්වා වගේ අවස්ථා දෙකකදී මේ ප්‍රතිපත්ති පොලි අනුපාතයක පහත දැමුවා. එතනදීත් මහ බැංකුව අධිපතිවරයා රාජ්‍ය පාර්ශවය අපේක්ෂා කරේ යම්කිසි ආකාරයක ආර්ථික වර්ධනයකට මඟ පෑදෙනු ඇති බව මේ ප්‍රතිපත්ති පොලි අනුපාතයක පහත හෙලීම තුල. නමුත් දැන් මේ වෙළඳ පොළ පාර්ශව ඒ වගේම ආයෝජකින් නගන මැසිවිල්ල තමයි තවමත් බැංකුවලින් මේ ප්‍රමාණවත් විදියට ප්‍රතිපත්ති පොලි අනුපාතයේ නිරූපණය වෙච්ච සහනය ජනතාවට දීලා නැහැ කියලා. එතන දැන් අපි දැක්ක මහ බැංකුව අධිපතිවරයා මේ ගැන චක්‍රඩේක සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් බැංකු පද්ධතියේ තියෙන වගකීම මොකද? ඔබතුමාලා දැන් ණය ප්‍රශස්ස කරන වැඩසටහන තුලත් බැංකු පද්ධතිය අත්හැර දැමුවා උන්ට ඒ විශ්වාසය තහවුරු කිරීම සඳහා. නමුත් ඔබ හිතනවාද බැංකු පද්ධතිය මේ වන විට ප්‍රමාණවත් වගකීමක් ඉටු කරමින් සිටිනවා කියලා මේ වෙලාව? මේ බැංකු පද්ධතියත් ලොකු පීඩනයක් ඉන්නේ. අපි ඒකත් එක පැත්තේ කියන්න අවශ්‍යයි. ඇයි අත්හැර දැමුවා කියලා කියන්නේ? ප්‍රශස්ත කරන්නේදී ඕන අවශ්‍යතාවන් ප්‍රශස්ත වෙලා තිබුණේ. පෞගිය ආර්ථික අර්බුදයකදී ඉස්ලාම ඒක පීඩනය දරා ගන්න සිද්ධ වෙන්නේ බැංකුවට. රජය යෝජනා කරනවා මෙන්න මේ ණය කපාරින්න. මේවා කල් දාන්න. අය නොවේ ණය ප්‍රමාණය 4.8 ඉඳලා 13 දක්වා ඉහළට එනවා. 2019 ඉඳලා බලනකොට ඉතාමත් බැරෑරුම් බැංකුවක. ඒ වගේම අපි බැංකුවකින් ගත්ත බද්ද 32ක තියලා 48 දක්වා අපි වැඩි කරනවා. ඒ නිසා තමයි ප්‍රශස්ත කරන්නේදී බැංකු තව දුරටත් තිරණය කර තිබෙන්නේ. හැබැයි බැංකුවලටත් වකීමක් තියෙනවා. මේ වගේ මේ දැන් මේ හැමදෙයක්ම කතා කරන ණය පොලි අනුපාතය මහ බැංකුව තමයි මේක මඟ පෙන්වන්න. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා. මේකට අනුගත වෙන්නේ. මොකද රටක ආර්ථික වර්ධනයට බැංකු පද්ධතියේ විශාල වගකීමක් අනිවාර්යයි. ඒ නිසා තමයි මේ මඟ පෙන්වීම නීත්‍යානුකූලවම යම්කිසි බලපෑමක් කරන්න මහ බැංකුව පෙළඹුණේ. චක්‍රලේඛයක් ගහලා ඊව මින් ඉදිරියට මෙන්න මේ පොලි අනුපාතයන්ට වඩා ඉහළ යන්න බෑ. උකස් පොලියක් නම් 18% තියෙන්න ඕනේ. අයිරාවක් නම් 23% තියෙන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් එකක් නම් උඩරිම යන්න පුළුවන් ගණන් මම කියන්නේ 128 යන්න ඕනේ. ප්‍රමාද පොලියක් එකතු කරලා 102% වඩා යන්න බෑ. මේ වගේ යම්කිසි නීත්‍යානුකූල බලපෑම එහෙම කරන්න මහ බැංකුවට අයිතියක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ පියවරුනුත් එක්ක අපිට මේ බලාපොරොත්තු වෙන තැනට ක්‍රමක්‍රමයෙන් අපි මම අන්තක තියාගත යුතු කාරණාව තමයි අපි සරල ජීවිතයත් අපි දගෙනවා වැටෙන තර වේගයෙන් නැගිටින්න බෑ. ඊට වඩා හරි අමාරුයි. නැගිටිනකොට ප්‍රශ්න වැඩි. ඒ වගේම සමස්ත ආර්ථිකයන් නැගිටිනවා කියන්නේ එක ගන්න ආර්ථිකමය තීරණයක් නිසා තව හතර පැත්තකට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. උන්ට අමාරුයි. දැන් ඔබතුමා කිව්වා විද්වතුන් රට හැර යනව ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට අපේ රාජ්‍ය ආදායම ලෝකෙ දින අඩුම රාජ්‍ය ආදායම වුණා. 8.3% ගියා. දලදිසින් ලෝක එක් වාර්තාව. ඉතින් කොහොමද අපි උඩට නැග්ගන්නේ? උඩට නැග්ගනකොට අපිට අඳුරා ගන්න ලැබුණා පවුල් 130ක් විතර උන්ට රජයට උදව් කරන්නත් වෙනවා. එතකොට අපි අර තෝරා ගන්න යම්කිසි සාපේක්ෂව මේකෙන් කියන්නේ නැහැ තෝරා ගන්න පන්තියට සියල්ල සපුරන කියලා. ඒ පන්තියකින් යම් මුදලක් බද්දක් හැටියට අරගෙන තමයි අපිට මේ සමාජ අස්ථාවරය සමනය කරන්න සිද්ධ වෙන්නේ. ඒ උන්ට ඒක අපහසුයක් තියෙනවා. මොකද දැන් මම පිළිගන්නවා දැන් ස්ථිර වැටුපක් තියෙන කෙනෙක්. ඒ යුගයේ තිබුණේ වියදමට පෙළඹවීම. ක්‍රෙඩිට් කාඩ් එක වෙන්න පුළුවන්, ලීසින් පහසුකම් වෙන්න පුළුවන්, පොලි අනුපාතය මහ බැංකුව තියාගෙන හිටියා 105.6 අතර. ඒකෙන් අදහස් වෙන්නේ වියදම් කරන්න. වියදම් කිප්ට පෙළඹවීමේ රටාවක් තුළ මොන ආදායම තිබුණත් ඔවුන්ගේ ආදායමට සරිලන හෝ ඒ ඉක්මවාගේ වියදමකට ලෑස්ති වෙලා හිටියා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ පෙළඹවීමේ රටාව තුළ උන් දැන් අවශ්‍ය කරන වියදම් ටික කළ ඉවරයි. ගෙවමින් ඉදිද්දි තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ගෙවමින් කරන් ගෙවමින් ඉන්නවා. ඒක සමහරවිට අනවශ්‍ය උද්දීපනයක් වුණා. මෝටර් බයික් එකක ගන්න ආර්ථික මට්ටමට එනකොට වාහනයක් මේ කාර් එකක් ගන්න පෙළඹුණා. 108% විතර ආර්ථික වර්ධනයකුත් තිබ්බනේ සමහර කාලවල. අන්න හරි. අන්න එතකොට දැන් ඔහුගේ ආදායම මෙතනමයි. වියදම් රටාව ආදායම ඉක්මවා ගිහින් තියෙනවා. අපි එකපාරට ඔහුගෙන් බද්දක් ගන්නවා. වෙන අපිට කරන්න දෙයක් නැහැ. කල්ලි මුද්‍රණය කරන්නත් බැන්න රට ආදායමක් නැත්තම්. මොකද්ද මේකට යන්නේ? ඒක අසීරුයි.